විසිත රයිපියල් තරංගාවලිය මේ දිනල පැවැත්වෙන ති මේ තරංගාවලිය ශ්‍රී ලංකා වෙනින් ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ගෙන් වැඩියෙන්ම කැපිපෙන ක්‍රීඩකයා බවට පත්වලා තියෙන්නේ වෙන කවුරුත් නෙමෙයි මතීෂ පතිරණ. ඉතින් මතීෂ පතිරණ මේ තරංගාවලිය පුරාවටම ඉතාමත් හොඳින් ක්‍රීඩා කරමින් සිටිනවා. ඉතින් ඊයේ දිනදී පැවැත් තරංගයේදී චෙන්නයි කන්න පරාජයට පත් වුණා. අපි දැක්ක මතීෂ පතිරණ කඩුවට ලබා ගත ලකුණු 29 ලබා දුන්න ඔහුගේ පන්දු වාර 4ට. ඉතින් අපි දැක්ක ටොම් මූඩි මිචෙල් මැක්ලිනගන් මේ සිරු දෙනා මතීෂ පතිරණ ගැන කතා කරනවා. ඉතින් ඒ අතරින් ටොම් මූඩි තමත් සුවිශේෂී දෙයක් මෙතන සඳහන් කරනවා. ඉතින් ඔහු මෙතන මුතේෂ් පත්තරන් ගැන කතා කරනකොට ඔහුගේ ඩිවලොප්මන්ට් එක නැත්නම් ඔහුගේ ඔහු කොච්චර දුරට ඉම්ප්‍රූව් වෙලා තියෙනවද කියලා කිව්වොත් ඔහුගේ ගේම් එක අවුරුදු 26ක පන්දු යවන්නෙක් මෙතරම් ලොකු දෙයක් කරයි කියලා බලාපොරොත්තු වෙන්න බැරි තරමට ඔහු හොඳට ක්‍රීඩා කරලා තියෙනවා කියලා ටොම් මූඩි දෙන්න කියලා. එතෙන්දී ඔහු මේ මතීෂගේ සංවර්ධනයේ ඔහුගේ ඔහු දකින ලොකුම කැරක්ටරිස්ටික් ඔහු දකින ලොකුම දියුණු විදිහට ටොම් මූඩි දකින්නේ මතීෂ පතිරණ මේ ඩිසිෂන් මේකින් කී මොමන්ට්ස් වල ඔහුගේ ඩිසිෂන් මේකින් ගැන තමයි මෙතෙන්දී වැඩිපුරම ටොම් මූඩි අවධානය යොමු කරන්නේ. ඔහු කෙනා මෙතරම් තරුණ පන්දු යවන්නේ ඒ ඩිසිෂන් මේකින් කියන රෝල් එකට. මොකද ඔහුට ගොඩක් අත්දැකීම් නැහැ. නමුත් මතීෂගේ ඩිසිෂන් මේකින් කී මොමන්ට්ස් වල ගොඩක් ඉම්ප්‍රූව් වෙලා තියෙනවා කියලා. ඉතින් මේ ඩිසිෂන් මේකින් ගැන කතා කරනකොට අපිට මතකයි ලසිත් මාලින්ගේ මීට වසර ගණනාවකට පෙර අවසාන පන්දුව යොමු කරද්දී චෙන්නයි කන්නඩ රිහිව IPL තරඟාවලියක අවසාන තරඟයේ අපි මතකයි එතෙන්දි කවුරු නොසිතපු විදිහට ලසිත් මාලිංග තම ලස්සන ස්ලෝ බෝල් එකක් දානවා. එතෙන්දි ඔහු කඩලු දවා ගන්න ලකුණු දෙකක් තමයි ලබා ගන්න අවශ්‍ය වෙලා තිබ්බේ. ඉතින් ඒ වගේ තමයි දේවල් තමයි මේ ඩිසිෂන් මේකින් කියලා කියන්නේ අවශ්‍ය වෙලාවදී කරන්න ඕනි හොඳම තීරණය ගන්න එක. ඉතින් මතීෂ පතිරණගේ මේ දේ ගොඩක් දුරට ඉස්සරහට වෙලා තියෙනවා කියලා ඩොම් මුඩි කියන. ඉතින් ඔහු බලාපොරොත්තු වෙනවා මතීෂ පතිරණ තවත් ගොඩක් භයානක පන්දු යවන්න එකේ කියලා T20 ෆෝමැට් එකේදී.